ආයුබෝවන් සුබ උදෑසනක් හරිදේ හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමග මම සප්න වංශික කුරුප්පු ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ගැටළු මතුවුනොත් එතන ඡන්දයේ ශුන්‍යයි ඡන්ද පොලක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුනොත් ඒ ඡන්ද පොලේ ඡන්ද ස්ථානාධිපතිවරයාගේ වාර්තාව අනුව එහි ඡන්දය ශුන්‍ය කිරීමට අවශ්‍ය වුවහොත් ඒක ශුන්‍ය කරන්න කටයුතු කරනවා මැති වෙන කොමිෂන් සභාව ඡන්දේ දැම්මට පස්සේ තන තන රංචු ගහින්න එපා ත්‍රිවිධ හමුදාව කැරලි මර්ධනයත් සූදානමින් මාර්ගබද්ධක රාජකාරී ඊට අමතරව කැරලි මර්ධන රාජකාරී වෙන වෙනම කණ්ඩායම් වශයෙන් යොදවලා තියෙනවා ඡන්ද පොලක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුව හොත් අදාළ ස්ථානයේ ඡන්දය ශුන්‍ය කිරීමට ක්‍රියා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක පවසනවා ලබන 21 වනදා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු නිවෙස් තුල රැඳෙන ලෙසටයි සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා 21 වෙනි දින ඡන්ද මධ්‍යස්ථාන වලින් ඡන්ද පෙට්ටි ලැබීමෙන් අනතුරුව පස්වරු 7ට පමණ නිලධාරීන් සහ අනිකුත් අවශ්‍යතා සම්පූර්ණ වීමෙන් පසු දිස්ත්‍රික්කවල AA ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල ගණන් කිරීම ආරම්භ වෙනවා තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4:15ට පමණ ආරම්භ කිරීමට දැන්ට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ගණන් කිරීමේ කටයුතු සිදුවන්නේ දිස්ත්‍රික් මට්ටමෙන් එක් එක් පරිසර තුල ඒ පරිසර ඇතුලේ ගණන් කිරීමේ ශාලා විශාල ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. ගණන් කිරීම අවසානයේ අදාළ ප්‍රතිඵල ලැබුණු විගස ඒවා මාධ්‍යයට ලබා දීමට සියලු කටයුතු යොදලා තියෙන්නේ මේ වනවිට. ශේෂ ඉල්ලීමක් කරනවා නිල ප්‍රතිඵලය ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැලකී සිටින ලෙස යම්කිසි ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ කෝ දිස්ත්‍රික්කයක ප්‍රතිඵලයක් යම් ප්‍රමාදයක් වුණත් අපිට බලාගෙන ඉන්න වෙනවා ඒක ලැබෙන තුරු. ඒ නිසා ප්‍රතිඵල ලබා දෙන තුරු ඉවසීමෙන් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ඉල්ලා සිටින්න කැමති ඡන්ද විමසීම් දිනේ ඡන්දය ප්‍රකාශ කිරීම පසුව සහ ගණන් කිරීම සිදුවන අවස්ථාවේ සියලුම ඡන්දදායකයින්ට සහ අනිකුත් සියලු දෙනාටම නිවෙස්වල රැඳී සිටින ලෙස කිසිම හේතුවක් නිසා නිවෙස්වලින් බැහැරව ඡන්ද මධ්‍යස්ථාන අසල හෝ මහා මාර්ගයේ රැඳී නොසිටින ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඡන්දය පාවිච්චි කිරීමෙන් පසුව කරුණාකරලා නිවසේ රැඳී සිටින්න. ඒ වගේම ඡන්ද ගණන් කිරීම සිදුවන අවස්ථාවේ TV හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසලට මහජනතාව එක් රැස් වෙලා රූපවාහිනී වැඩසටහන් නැරඹීම ප්‍රතිඵල විකාශනය වන අවස්ථාවේදී කණ්ඩායම් වශයෙන් එක් රැස් වෙලා ප්‍රතිඥා පත්තු කරලා පාරවල් වල විනෝද වීම ආලෝකයේ සහිත බැලුන් ගුවනේ පාකර හැරීම ඒවා සියල්ල නීතියෙන් තහනම් එවැනි එක් රැස් වීම සියල්ලම අයුතු ජනරාසිය වරදට ගැනෙනවා ඒ හින්දා ඒවා ආරක්ෂක අංශ විසින් විසිරුව හැරීමට හෝ ඒවට සම්බන්ධ වෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තියෙන නිසා ඒ කටයුතු වලින් වැළකී සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා ඡන්ද පොලක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුණොත් ඒ ඡන්ද පොලේ ඡන්ද ස්ථානාධිපතිවරයාගේ වාර්තාව අනුව එහි ඡන්දය ශූන්‍ය කිරීමට අවශ්‍ය වුවහොත් ඒක ශූන්‍ය කරන්න කටයුතු කරනවා මැති වෙන කොමිෂන් සභාව. එය සමස්ත ඡන්ද ප්‍රතිපලයට බලපානවා නම් ඒ ශූන්‍ය කරපු ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රතිපලය නැවත ඡන්ද විමසීමක් පවත්වලා ඒ ඡන්ද පොළවල ඡන්දේ පවත්වා අවසන් කරන තුරු සමස්ත ඡන්ද ප්‍රතිපලය නිකුත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා ඡන්ද පොළවල අසල ගැවසීමෙන් ප්‍රචණ්ඩ ක්‍රියා කිරීමෙන් ඡන්ද විමසීම කඩා කප්පල් කිරීමෙන් වළකින ලෙස නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස සියලුම ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙනවා. සාමයේ ආරක්ෂා කිරීම සඳහා පොලිසිය හා විශේෂ කාර්ය බලකාය යොදව ඇති අතර ඕනෑම හදිසි අවස්ථාවකදී කැඳවීම සඳහා ත්‍රිවිධ හමුදාව සූදානමින් තබා තිබෙනවා. පළමු ඡන්ද ප්‍රතිඵලය කුමන වේලාවක ප්‍රකාශ වෙට පත් කරන්නට හැකියාවක් ලැබේද? ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ කරන වේලාව නම් මට අහිමි කියන්න අමාරුයි. මොකද හේතුව ඒක ගණන් කරන මධ්‍යස්ථානයේ සහ ගණන් කරන නිලධාරීන් මත තමයි තීරණය වෙන්නේ. කෙසේ වෙතත් අපට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ඉතා ඉක්මනින් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි දැන් වේලාවක් කිව්වොත් ඒ වේලාව වෙනස් වුනම ගැටලුවක් මතුවේ. රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද නියෝගයක් නිකුත් කළා. ඒ අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. දේශබන්ධු තෙන්නකෝන් පොලිස් පතිදූරේ රාජකාරී සහ බලතල ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සමක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අසන්ත කෝදාගොඩ අචලවෙංගප් පොලිස් සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමෙන් අනතුරුවයි.
මෙවර පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එම පරීක්ෂණ අවසන් වූවහම මේ සම්බන්ධයෙන් තීරණයක් ලබා දීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලය සංවිධාන කළ හින්දි සැමරුම් උත්සවයක් අද මහනුවරදී පැවැත්වුණා. ඒ ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය එස් ආතිරාගේ ප්‍රධානත්වයෙනුයි. මෙහිදී හින්දි භාෂා පොත්පත් සහතිකපත් සහ මුදල් ත්‍යාග පිරිනැමීමක්ද සිදු කෙරුණා. බේරුවල පැලපොල් ගහවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබී නාතුනන මලසිරුරක් හමුව තිබෙනවා. මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔහු වයස අවුරුදු 65ක පමණ පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ. කොළඹ 7 ධර්මවිජය පදනමේ සරණ සේවා අංශය සංවිධාන කළ කොළකැඳ දන්සල මෙවර සියවන වරටත් පැවැත්වුණා. මෙම කොළකැඳ දන්සල සෑම අඟහරුවාදා දිනකම පැවැත්වීමට නියමිතයි. ඒත් සමකින් සියත උදෑසන ප්‍රවෘත්ති මෙන් නිමාවට පත්වනවා. හමුවෙමු මධ්‍යාහන 12ට. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.